जनाधिपति रणिल विक्रमसिंह महता अद पेलवत्त अकुरेगोडु युद्ध हमुदा मूलस्थानी विशेष नील चारिकावक निरुत्तुना युद्ध हमुदा मूलस्थान परिश्रय वेत पेमिनी जनाधिपति रणिल विक्रमसिंह महता युद्ध हमुदापति लुतितन जनरल विकुम लियनके महता विसिन पिलिकनु लबुवा पशु जनाधिपति वे अव्यत विशेष युद्ध हमुदा उत्तमाचार्य पिलिकन्नुये मेलिसिन पसुगेद रटपुरा उद्गतु नसंसुंकारी वार्तावरण अंतुलदी प्रजातांत्रवादे आरक्षक गणिमट कैपू आरक्षकांश सामाजिकान हट मेहदी जनाधिपति वर्या पलमू स्तुति पुदुकनु लबु अतर प्रणाम साहतिकद प्रधानय करनु लबुआ जूली नमविनिदा अत्तवासेम जनाधिपतिमायवकट जनाधिपतिमा हिटपु जनाधिपति मंदिर अत्पात करगत्त ईट पास्से विदा जनाधिपतिमागे विधायक बलय योदवन ए कार्यालय लेखम कार्यालय अत्पात करगत्त एतनदी जनाधिपतिमाट क्रियात्मक करन्न किसीम आयतनयक तिबुन्ने नैहे हंदा वेनकोट अगमैतिमागे नील निवस वन अरलियह मंदिरयत अत्पात करगत्त एतनत कार्यालयक तियेनवा ඒකත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එවලේ කොළඹ නගරයේ තුල හිටපු නැති නිසා තැන දන්නේ නැති නිසා මගේ නිවසට ගෙන තිබ්බා මං ඉල්ලා ආශ්‍රෙයි කියන බලාපොරොත්තු වෙයි. නමුත් අගමැතිගේ එක කාර්යාලයක් ඉතුරු වෙලා තිබුණා ශ්‍රීමත් අර්නස්ට් සිල්වා මාවතී. 13 වෙනිදා යලිත් පැමිණිලා මේ අගමැති කාර්යාලයට අත්පත් කරගත්තා. ඒකට විධායකට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. අගමැති කාර්යාලය දෙකම ගිහින් ජනාධිපති කාර්යාලයයි ජනාධිපතිවකට ජනාධිපතිතුමා ක්‍රියා කරපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා විධායක හැටියට ක්‍රියා කරන්න කිසිම ස්ථානයක් සිදු තිබුණේ නැහැ. දවල් වරුවේක තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න කණ්ඩායම් ආවා. විධායකය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කළා පාර්ලිමේන්තුව අරගත්තන ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බෑ. ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බැරි නම් එහෙනම් රටේ ආණ්ඩුවක් නැහැ. අධිකරණයේ වට කරලා අධිකරණයේ නවත්තන එක ලෙහෙසි පහසු කාර්යයක්. අනික ආයතන දෙක වාගේ නෙමෙයි. ඉතින් මෙතන පාර්ලිමේන්තුව නැති වුණා නම් ඒක විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එදා පක්ෂනායකින්ගේ රැස්වීමක් තිබුණා කතානායකතුමා දන්නවා. ඒත් ඒ පක්ෂනායකින්ගේ රැස්වීමේ පවා මේ කණ්ඩායම වෙනවා කියලා දැනගත්තාම ඒ පක්ෂනායකින් රැස්වීමත් අවසන් කළා. ඒතර පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් අපි දන්න ආණ්ඩු ක්‍රමේ නැති වෙනවා. ඒ නිසායි අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ජෙනරල් ශවින්ද්‍ර සිල්වටත් ඔබේ හමුදාපති ලියනගේ ජෙනරල් ජීනගේ මැතිතුමාටත් කිව්වා මේ කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. ඒ නිසා එතනින් තමයි ඔබ සියලු දෙනාම බාර දුන්නේ වැඩ කටයුත්ත කරන්න. මේ වැඩ කටයුත්ත කර කෙරුවා එන අය විසිරුවා හැඩියා කාටවත් වෙඩි තියන්නවත් වමනාවක් උනේ නැහැ. ඒක විශාල වැදගත් කාරණයක්. ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා ස්තුතිවන්ත වෙනවා. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජේෂ්ඨ මණ්ඩලික ප්‍රධානීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු විශේෂ සමුරු සටහනක්ද තබනු ලැබුවා.